මහබැංකුව මොකද කරලා තියෙන්නේ? ඒ විශ්වාසය කඩ කරලා තියෙනවා. ඒ විශ්වාසය මුලින්ම කඩ කළේ මහබැංකුවේ සේවකයෝ. මොකද මහබැංකුවේ සේවකින්ගේ සේවකර්ථ සාධක අරමුදලි සල්ලි අරකට දැම්මේ නැහැ. ඒක වෙනම තියන් ගියා. සමහරව අහනවා, ඇයි දැන් මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී භාණ්ඩාගාර බිල්පත් කියලා තිබුණා? භාණ්ඩාගාර බිල්පත් වල කොටසක් ප්‍රධාන කොටසක් දරන්නේ මහ බැංකුව, තව කොටසක් දරනවා පුජ්‍යලික ආයෝජකෝ බැංකු, පුජ්‍යලික පුජ්‍යලිය ආදිවාසී. දැන් මහ බැංකුව දරන කොටස විතරයි ප්‍රතිව්‍යුහගත කරන්නේ. මේ භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මාස 3 මාස 6 කල්පිරණේවා. 138ට පොලිය ගියා මේවයි. මේ වර්තමානයේ වෙනකොට 120ට බහැලා තියෙනවා. අධික පොලියක්. ඒ කියන්නේ මාස 3ක් ඇතුළත පොලියෙන්ම තමන්ගේ ආයෝජනය හොයාගන්න පුළුවන්. මොකද ආණ්ඩුව කළේ? මේ පුජ්‍යලික ආයෝජකින්ගේ භාණ්ඩාගාර බිල්පත් වලට අත තිබ්බේ නැහැ. අත තිබ්බේ භාණ්ඩාගාරයේ බිල්පත් මිලදීගෙන තියෙන මහ බැංකුවට. දැන් මහ බැංකුව මේ බිල්පත් මොකද කරලා තියෙන්නේ? බැඳුම් කර හැටියට අවුරුදු 5 10 කල් දෙමීමක් කරලා තියෙනවා පොලිය අඩු කරගෙන කියලා. දැන් කවුද මේ මහ බැංකුවේ වන්දිය ගෙවන්නේ? මහ බැංකුව අධිපතිතුමාද? මූල්‍ය මණ්ඩලයද? නැහැ. මහ බැංකුවට දැන් මේ නිසා තමන්ගේ ධන හානියක් වුණොත් ඒක ගෙවන්න ඕනේ කවුද? ආණ්ඩුව. ආණ්ඩුව කොහොමද ගෙවන්නේ? ආයතන බද්දක් ගහලා. එහෙම නැත්නම් සල්ලි අච්චු ගහලා. අච්චු ගහුවොත් සල්ලි මොකද වෙන්නේ? නැවත වතාවක් අපේ බඩු මිල ඉහළ යනවා. ඒ නිසා අන්තිමට ඒකත් පටවලා තියෙන්නේ කාටද? 125 30 40 පොලි ලාභ ලබාගත්ත පිරිසක නෙවෙයි අත තියලා තියෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අත තියලා තියෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව හරහා මේ රටේ සාමාන්‍ය ජනතාවටයි එතන අත තියලා තියෙන්නේ. ඊළඟට භාණ්ඩාගාර බැඳුම් කර. ඒ බැඳුම් කරත් පුජ්‍යලිකංශය ආරං තියෙනවා. බැංකු වල ආරං තියෙනවා. ඒ වගේම අර්ථ සාධක අරමුදලේ ආරගෙන තියෙනවා. එතකොට මේ අර්ථ සාධක අරමුදලේ ඉන්නවා 20 ලක්ෂයකට අධික සමාජිකයෝ. සමහරු අහනවා, දැන් 109ක පොලියක් ලැබෙනවනේ මොකද ඉතින් ප්‍රශ්නයක් නැහැනේ කියලා. මතක තියාගන්න මිත්‍රවරුනි, මේ සේවක අර්ථ සාධක අරමුදල ඊළංගරත්න මහත්තයා පටන් ගන්න කාලෙත් ඒ කාලේ තිබිච්ච රජයේ පොලි අනුපාතය වගේ 3 ගුණයක් මේ වැඩ කරන ජනතාවට ගෙව්වා. ඒ නිසා අති දරන්ත මුදලක් මෙතන ආයෝජනය වෙලා තියෙනවා. ඒ මුදල ආයෝජනය කිරීමේ වගකීම ඒ සේවකත්ව සාධක අරමුදල ලබා දීලා තියෙනවා කාටද? ශ්‍රී ලංකා මහ බැංකුවට. ඒ මහ බැංකුව පිළිබඳ දරන්ත විශ්වාසකින් තමයි ඒ ආයෝජනය කරන්නේ ජනතාවයක ලබා දීලා තියෙන්නේ. දැන් මහ බැංකුව මොකද කරලා තියෙන්නේ? ඒ විශ්වාසය කඩ කරලා තියෙනවා. ඒ විශ්වාසයේ මුලින්ම කඩ කළේ මහ බැංකුවේ සේවකයෝ. මොකද මහ බැංකුවේ සේවකින්ගේ සේවකර්ථ සාධක අරමුදලි සල්ලි අරකට දැම්මේ නැහැ. ඒක වෙනම තියන් ගියා. මොකද ආරම්භයේ ඉඳන් ඒකේ ඉන්න සේවකින්ට විශ්වාසයක් තිබුණේ නැහැ. තමන්ගේ බැංකුව නිවැරදිව මේ සල්ලි ආයෝජනය කරනවා කියලා. දැන් මේ සේවකර්ථ සාධක අරමුදලේ පිළිබඳව ඒ සේවකින්ගේ තිබිච්ච විශ්වාසය මහ බැංකුව කඩලා ඒ සේවකර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභයක් ලැබෙන්න තියෙනවා නම් ඒ ප්‍රතිලාභය නැති කරලා තියෙනවා. කොච්චර ප්‍රමාණයක්ද? 120ක් 22ක පොලියක් ලැබිච්ච ඒ සේවකර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභය 109ට ගේනවා. වර්ෂයකට 2025 ඉඳන් බිලියන 120ක් නැති වෙනවා. ඒ කියන්නේ හැම ප්‍රතිලාභයක් ලබනම ගිණුම් හිමියෙකුට රුපියල් 60,000ක් වර්ෂයකට මේක නිසා නැති වෙනවා. දැන් මේක ගැන නොයෙක් කතා කිව්වට මේ මහ බැංකු වාර්තාවේ ඒක පිළිවරක් තියෙනවා. මේ මෙතන පිටුවේ මේක දැන් පොදු මේ පොදු වාර්තාවක්. මේ පිටුවේ බොහොම පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා මේ සේවකර්ථ සාධක අරමුදලේ ඇති වෙන හානිය. බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් කාටද මේ සේවකර්ථ සාධක අරමුදලේ බර දාලා තියෙන්නේ? මේ රටේ වැඩ කරන ජනතාවට, තේදළු කඩන කාන්තාවට, ඇඟලුම් කම්හලේ කාන්තාවට, විශ්වවිද්‍යාල මහාචාර්යවරයා ඇතුළු ලක්ෂ 20කට අධික සේවකර්ථ සාධක අරමුදලේ ගිණුම් හිමියන්ට තමයි ඒ බර දාලා තියෙන්නේ. එතනත් භාණ්ඩාගාර බැඳුම් කර මිලදීගෙන ඉන්න පුජ්‍යලිකාංශයේ අයට අතවත් තියලා නැහැ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ බැංකුවල පිරිස් විශේෂයෙන්ම පුජ්‍යලික බැංකුවල අය දැවැන්ත මුදලක් ආයෝජනය කරලා තියෙනවා භාණ්ඩාගාර බිල්පත්වල. ඔවුන්ට මේ 125 30 පොලි ගලාගෙන ආව පහුගිය ටිකේ. ඒ නිසා මම හිතනවා රට විවෘත කළාම අඟහරුවාදට මේ බැංකුවල කොටස් වලින් පොලේ මිල ගණන් ශීක්‍රයෙන් ඉහළ ගිහිල්ලා තවත් ලාභාංශ ප්‍රමාණයක් මේ බැංකුවලට ලැබෙන්න නියමිතයි. ඒ නිසා ඒ ලාභාංශ වලින් කොටසක්වත් අර
සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම තමයි ආර්ථික යුක්තිය කියන්නේ. ඒක ඉතාමත්ම පැහැදිලිව අපි කියන්න ඕනේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් වගකිව යුක්තන්ට දඬුවම් නොදී අපිට ඉදිරියට යන්න බෑ මිත්‍රෝනි. දැන් බලන්න අයිස්ලන්තයේ බැංකුවලත් උනා බැංකුවල තිබිච්ච ක්‍රියාකාරීත්වය නිසා. අයිස්ලන්තය පටන් ගත්තේ කොහමද? ප්‍රධාන බැංකුවල හිටපු විධායක නිලධාරීන් 11 දෙනෙක් හිර බාරයට අරගෙන තමයි අයිස්ලන්තයේ වැඩ පටන් ගත්තේ. ඒක ප්‍රතිඵලය මොකක්ද? අවුරුදු 3ක් ඇතුළත අයිස්ලන්තය බැංකුවලත් භාවයෙන් මිදිලා බලගතු රටක් හැටියට අද ඉදිරියට ගිහින් තියෙනවා. ඒ විදිහට ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් දෙන්න මැලිවෙච්ච ආජන්ටිනාවට, ග්‍රීසියට, ලෙබනනයට දශක ගණන් ඉදිරියට යන්න වෙලා තියෙනවා. මතක තියාගන්න මේ විදිහට කරලා තියෙන්නේ මොකද්ද? මේ අවුරුද්ද ගෙවන්න තිබිච්ච ණයක්, ලබන අවුරුද්ද ගෙවන්න තිබිච්ච ණයක් 2025ට, 2028ට, 2038ට කල් දීපු එක තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ 2028ෙන් පස්සේ මේවා එක විට ගෙවන්න ඕනේ. බුලට් පේමන්ට් කියලා දිනවා. එක විට ගෙවන්න ඕනේ. ඒතකොට එක විට ගෙවන්න සල්ලි නොතිබ්බොත් ඒ ආණ්ඩුවත් බංකොලොත් වෙනවා. දැන් අපිට උනේ ඒකනේ 2022 දී ජූලයි මාසේ අපිට තිබුණා ඩොලර් බිලියන 1 එක විට ගෙවන බුලට් පේමන්ට් එකක්. ඒක ගෙවා ගන්න බැරුව තමයි අපි බංකොලොත් උනේ. ඒ නිසා 2028 ඉඳන් ඒ වගේ බුලට් පේමන්ට් එක විට ගෙවන ඒවා ගණනාවක් 2030 දක්වා එනවා. ඒ කියන්නේ මේ අනාගත ආණ්ඩුවලට නැවත නැවත බංකොලොත් වීමත්, නැවත නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමත්, නැවත නැවත පාර්ලිමේන්තු යෝජනා ගෙනීමත් අවශ්‍ය වෙනවා මිත්‍රෝ.